ඉතින් අයිබෝන් ආදරණීය දුවපුතේ ඔන්න ඉතින් ටීචර් අදත් ඇවිල්ලා ඉන්නවා අලුත් ගණිතය පාඩමක් අරගෙන අද අපේ පාඩම තුන ශ්‍රේණිය තුන්වෙනි වාරයේ ගණිතය පාඩමක් තුන්වෙනි වාරයේ පළමුවෙනි ගණිතය පාඩම මුදල් පාඩම මතකද ටීචර් කලින් කියලා දුන්නේ ආ එහෙනම් ඒ පාඩම මතක් කරගන්න මම පුංචි ප්‍රශ්න කිහිපයක් අහනවා උත්තර දෙන්න ඕනේ හොඳට මුලින් මතක් කරගන්න ඕනේ හරි එහෙනම් අපි ඉගෙන ගත්ත මුදල් වල කොටස් දෙකක් එකක් තමයි මොකද්ද එකක් ඔව් එකක් නෝට්ටු අනිත් එක කාසි ඔන්න මේ මුදල් වලින් තමයි අපි මොන හරි බඩුවක් කඩේකට ගිහිල්ලා මිලදී ගන්නෙ අපි ඉගෙන ගත්ත කී නෝට්ටුවෙන්ද පටන් ගන්නෙ අපි තියෙන කුඩාම නෝට්ටු ඔව් 10 නෝට්ටුව ඊළඟට හරියටම හරි 20 ඊළඟට 30 නෝට්ටු තියෙනවද නෑ නේද ඊළඟට 50 ඊළඟට 100 නෝට්ටුව ඉතින් මෙන්න මේ නෝට්ටුයි අපි ඉගෙන ගත්ත කාසි එක අපි එහෙනම් අද ඉගෙන ගමු මුදල් පාඩමේ දෙවෙනි කොටස ආ පාඩමට යන්න කලින් මට මොකක්වත් සද්දයක් ඇහෙනවා ටීචර්ගේ ගෙදරට පළතුරු ලොරියක් ඇවිල්ලා. කීයද දන්නේ පළතුරු? මට ටිකක් ගන්න ඕනේ. පුතාලත් එනවද මාත් එක්ක යන්න? එහෙනම් යමු අපි. හොඳයි පුතේ. පුතාලා ඉතින් දැන් අර මිල සඳහන් කරලා තිබුණු මිල දර්ශනය දැක්කනේ නේද? ආ ඉතින් මේ බඩු මිලදී ගන්න මංගාව තියෙනවා මුදල් නෝට්ටු කීපයක් රුපියල් 10 මේ කීයද රුපියල් 20 එතකොට මේ කීයද රුපියල් 50 රුපියල් 100 ඒ නෝට්ටුවක් ඔන්න අපි දන්න නෝට්ටු හතරම ටීචර් ගාව තියෙනවා පුතාලටත් පුළුවන් මාත් එක්කම පළතුරු මිලදී ගන්න. එහෙනම් වීඩියෝව නවත්තලා දුවල දුවල ගිහිල්ලා අම්මලට කියලා ඉවතලන කඩදාසියකින් විසිකරන එකක් උනාට කමක් නැහැ. ඩක්කාලා මේ වගේ මුදල් නෝට්ටු කීපයක් හදාගන්නකෝ. හොඳයි. එහෙනම් අපි දැන් බලමු අපිට මොනවද මිලදී ගන්න පුළුවන් කියලා. මං ගාව තව කාසි ටිකකුත් තියෙනවා. හරි එහෙනම් මුලින්ම මට ඕන කරන්නේ අඹ ගෙඩිය. අඹ ගෙඩියක මිල රුපියල් 20යි. කොහොමද මම ගන්නෙ? ආ මං ගාව තියෙනවා රුපියල් 20 මුදල් නෝට්ටුවක්. මේක දීලා මම අඹ ගෙඩියක් මිලදී ගන්නවා. මට දැන් අවශ්‍යයි දොඩම් ගෙඩිය. දොඩම් ගෙඩියක මිල රුපියල් 40යි. අපි ගාව 40 නෝට්ටු තියෙනවද පුතේ? අපි ගාව 40 නෝට්ටු නැහැ. නමුත් අපිට පුළුවන් 40 හදාගන්න 20 නෝට්ටුවකුත් තවත් රුපියල් 20 නෝට්ටුවකුත් දීලා රුපියල් 40ක් අපිට හදාගන්න පුළුවන්. හොඳයි. ආ ඊළඟට අපි මිලදී ගන්න යන්නේ කොමඩු ගෙඩිය. කොමඩු ගෙඩියක මිල රුපියල් 150යි. කොහොමද බලන්න පුතාලා මිලදී ගන්නෙ? කොහොම මට පෙන්වන්නකෝ. කීය නෝට්ටුද අපිට අවශ්‍ය වෙන්නේ? ආ අපිට පුළුවන් රුපියල් 100 නෝට්ටුවක් තව රුපියල් 50 නෝට්ටුවක් දීලා රුපියල් මෙතන කීයක් තියෙනවද? 150. අපිට පුළුවන් රුපියල් 150ක කොමඩු ගෙඩිය මිලදී ගන්න. එහෙම නැත්නම් අපිට මේ 50 ළඟ නැත්තම් තව ලේස් ක්‍රමයක් තියෙනවා. අපිට පුළුවන් 50 හැදෙන තව ක්‍රමයක් භාවිතා කරන්න. රුපියල් 20යි මේ රුපියල් 20යි එකතුනහම කීයද? රුපියල් 40යි. ඒකට පුළුවන් අපිට තව රුපියල් 10ක මුදලක් එකතු කරන්න. ඔන්න ඔන්න බලන්න
විස්සයි විස්සයි හතලිහයි ඒකට දහයක් එකතු කරහම පණහයි ඒ පණහයි මේ රුපියල් 100යි කීයද 150යි ඔන්න අපි රුපියල් 150ක මුදලක් හදාගෙන කොමඩු ගෙඩියක් මිලට ගත්තා ඊළඟට පුතේ අපිට මිල දී ගන්න තියෙන්නේ ඇපල් ගෙඩිය ඇපල් ගෙඩිය වෙනවා රුපියල් 70ක මුදලක් ආ දැන් හිතන්න බලන්න කොහොමද අපි ඇපල් ගෙඩියක් ගන්න අපිට පුළුවන් එක ක්‍රමයක් තමයි රුපියල් 50ක් ඒ වගේමයි ආ රුපියල් 20 නෝට්ටුව මේ දෙකේ එකතුව කීයද බලන්න එකතු කරන්නේ කොහොමද කියලා ඔන්න මේකට අපිට එකතු කිරීම අඩු කිරීම හරිම වැදගත් වෙනවා හරි බින්දුවයි 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 5යි 2යි කීයද 7යි 5 6 7 5යි 2යි 7යි එතකොට රුපියල් 70යි ඔන්නෝම තමයි අපි ඇපල් ගෙඩිය මිලදී ගත්තේ ඔන්න ඊළඟට තියෙන්නේ අන්නාසි ගෙඩිය ඒක නම් ලේසි නේද අපිට කෙලින්ම අපි ගාව තියෙන 50 නෝට්ටුව දෙන්න පුළුවන් අපි ගාව තියෙන 50 නෝට්ටුව දීලා අපිට පුළුවන් මේක මිලදී ගන්න තව ක්‍රම තියෙනවා කරලා බලන්න ඕනේ අවසානයේදී තියෙන්නේ ගස් ලැබු ගෙඩිය ඒක අපිට පුළුවන් පුතේ අපි ගාව තියෙන රුපියල් කීය නෝට්ටුවද ඈ ඔව් 100යේ නෝට්ටුව දීලා ගන්න මේ 100යේ නෝට්ටුව දීලා අපිට පුළුවන් අපේ ගස් ලැබු ගෙඩිය මිලදී ගන්න එහෙම නැත්තම් ඔව් අපිට පුළුවන් තව ක්‍රමයකට 50 නෝට්ටු දෙකක් 5යි 5යි 10යි ආ 50 නෝට්ටු දෙකක් දීලා මේ ගස් ලැබු ගෙඩිය අපිට මිලදී ගන්නත් පුළුවන් ඔන්න අපි අපේ පළතුරු මාමලගෙන් පළතුරු ටික මිලදී ගන්න ගොඩක් ක්‍රම ගැන කතා කළා හොඳයි පුතේ ඔන්න අපේ බින්දු කඩේට ගිහිල්ලා රුපියල් 8ක පැන්සලක් මිලදී ගත්තා රුපියල් 8ක පැන්සලක් මිලදී ගත්තා හැබැයි මෙයා ගාව දෙන්න කාසි තිබුණේ නැහැ එයා මේ රුපියල් 10ේ නෝට්ටුව තමයි මුදලාලි මාමට දුන්නේ ඉතින් මුදලාලි මාමා එයාට රුපියල් කීයක් ඉතුරු ලෙස දුන්නාද ඉතුරු මුදල කීයද කියලා තමයි අපි හොයන්න යන්නේ බින්දු කඩේට ගොස් රුපියල් 8ක පැන්සලක් මිලදී ගත්තා රුපියල් 10ක මුදලක් දුන්නා නම් ඉතුරු මුදල කීයද රුපියල් 10 හැදෙන්නේ කොහොමද කියලා අපි මුලින් බලමු 5 තව 2 2 ඔන්න රුපියලයි ඔන්න රුපියල් 10ක මුදලක් දුන්නා 10ක මුදලක් දීලා රුපියල් 8ක පැන්සලක් ගත්තේ මම මේකෙන් 8ක් ඉවත් කරනවා ඒ කියන්නේ මුදලාලි මාමා ගන්නවා 5යි 2යි 7යි 1යි 8යි ඔන්න මුදලාලි මාමා ගත්ත මුදල රුපියල් 8යි එහෙනම් පුතේ බින්දුට ඉතුරු ලෙස කීයක් ලැබුණද මුදලාලි මාමා 10ෙන් 8ක් ගත්තා බින්දුට ලැබුණ රුපියල් 2ක් ඉතුරු නේද ඔන්න ඔය විදියට තමයි අපි ගණන් හදන්නේ අපිට තව බඩු ගොඩක් මිලදී ගන්න තියෙනවා එහෙනම් අපි යමුකෝ හරි ඉතින් පුතේ ඔන්න මම පුතාලට කියලා දුන්නා එක ද්‍රව්‍යයක් මිලදී ගන්න උනොත් කොහොමද අපි පිළිතුරු ලියන්නේ කියලා හැබැයි සමහර වෙලාවට කඩේ ගියාම අපිට මොන හරි දේවල් දෙකක් මිලදී ගන්න වෙනවා. ඔන්න ඉතින් දවසක් ළමයේ පොත් සාප්පුවකින් රුපියල් 15ක පොතක් සහ රුපියල් 10ක පෑනක් මිලදී ගත්තා. ඒ සඳහා ගෙවූ මුදල කීයද? ඔන්න ළමේ ගිහිල්ලා පොතකුයි
පෑන කොයි අරගෙන ඒ දෙකටම ගිය මුළු මුදල අහනවා අපි මෙහිම ප්‍රශ්නයක් දුන්නොත් පුතේ මේකට වගන්ති ලියලා උත්තර ලියන්න ඕනේ මුලින්ම ප්‍රශ්නය හොඳින් අවධානයෙන් කියවමු නැවත වාරයක් කියමු ළමයෙකු පොත් සාප්පුවකින් රුපියල් 15ක පොතක් සහ රුපියල් 10ක පෑනක් මිලදී ගත්තා ඒ සඳහා ගෙවු මුදල කීයද ඔන්න මම මෙතන දීලා තියෙනවා පොතක මිල මෙතන තියෙනවා පුතේ පෑනක මිල අපි මුලින්ම කොහොමද ලියාගන්නේ මුලින්ම තියෙන්නේ පොතක මිලනේ මම මෙතන ලියනවා පොතක මිල ලියද්දී නිල් රූලයිනෙන් පටන් අරන් ලස්සනට රූලේ ලියන්න පොතක මිල හරිද සමානයි ඔන්න සමාන ලකුණ දැම්ම ලස්සනට රුපියල් කියන එක අනිවාර්යෙන් ලියන්න ඕනේ මතක් කරලා ලියන්න රුපියල් කීයද මට බලලා කියන්න very good 15යි හරි ඊළඟට පුතේ දෙවැනි අඩ තියෙන්නේ පෑන ඒකත් මේක යටින් ලියනවා පුතාලා ලියද්දි ලස්සනට රූලා ඇරලා ලියන්න පෑනක මිල වැඩි දේවල් ඕන නැහැ වගන්ති ලියද්දි මේ විදියට කෙටියෙන් ලියන එක හොඳයි පෑනක මිල අපි මෙහෙන් දානවද සමාන ලකුණු නැහැ මේකට කෙලින් හරියටම එතනින් ලියන්න කීයද මිල රුපියල් 10යි මේකට යටින් එක ස්ථානයේ කෙලින් 10ස්ත ඊළඟට අපි හොයන්නේ ගෙවිය යුතු මුළු මුදල මම මෙතනින් ලියනවා උදාලා ත්‍රූලක් කරලා ලියන්න ඕන ගෙවිය යුතු මුදල සමාන ලකුණ දැම්මා හරිද මේ දෙකම දැන් අපි මොකද කරන්නේ දෙකේම මිල හොයන්න නම් අපි මොකද කරන්න ඕනේ කියන්නකො බලන්න මට බලලා මේ දෙක පුතේ අපි එකතු කරන්න ඕනේ එහෙනම් එකතු කරමුද ටීච එක පහට බිංදුවක් එකතු කරාම පහයි එකයි එකයි දෙකයි මෙහෙම තියන්නේ අපි ලියනවා ඒකකය මොකද්ද කියලා රුපියල් හරිද ඔන්න ඉතින් ගාන හදන විදිය දීලා තියෙන ඕනෑම ද්‍රව්‍ය දෙක අපිට මේ විදියට ලියන්න පුළුවන් වගන්ති වලින් ලියද්දී සමාන ලකුණු එක පෙළට දාන්න රුපියල් කියන එක කියලා ලස්සනට අකුරෙන් ලියන්න ඒ වගේමයි එක පෙළට නිවැරදිව එකතු කරන්න හොඳට ගණන් කර කර එකතු කරන්න මෙන්න මෙහෙම තමයි පුතේ අපිට දීලා තියෙන මුදල් සම්බන්ධ ගැටලුව අපි විසඳන්නේ මේ තියෙන්නේ පුතාලගේ ගණිතය වැඩ පොතේ තියෙන ගණිතය අභ්‍යාස. ඉතින් මේවත් නිවැරදිව සිදු කරන්න. බලන්න රුපියල් 20ක් දීලා රුපියල් 15ක කෝප්පයක් මිලදී ගන්නවා. ඉතිරි මුදල කීයද? ලියන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම පුතාලට කියලා දීපු වගන්ති ගණිත ගැටලු. උඩ තියෙන මිල දර්ශනය හොඳට බලලා ඒකේ තියෙන ගණන් වලින් එකතු කිරීම සිදු කරලා ලියන්නයි ඕනේ. ඉතින් එහෙනම් මේ ප්‍රශ්නවලට නිවැරදිව උත්තර ලියන්න. ටීචර් තවත් ගණිතයේ පාඩමකින් හමු වෙනකන් පුතාලා හැමෝටම ආයුබෝවන්.